අයුබෝුවන් උදැසන හයය විනාඩි විසි පහයි. මාධ්‍යආචාර් ධර්ම සුරකිමින් නිදිරිපත් කරන නෙට්නවෝස් උදේසන ප්‍රවෘති ප්‍රකාශයයිමේ නෙට්නමුස් මැදිරයේ සිට මම මනෝජ් උදටයාාවල ප්‍රවෘතිය සංස්කරණය පවිත්‍රා ම අදුු හර්ෂණය ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘතිය සිරස්ථල සිරස්තල ර්ගත ක්‍රම සුරක්ෂිතතාපනත්කෙටුන් පත විරෝධතා මැද අදමැති සබයට විදලවෙල වැඩිරේඉල්ලීම මාත්‍ය මණ්ඩල තිීරණයට පටහැනි බවවිදව එක් පෙන්වාදේ නේත්‍රාබී වදනාවට බදදුල්ල හිීනාරංගොල්ල ව්‍යහරස්ථානයේදෙක් වීමට සැදෑවතුන්ට අදත් අවස්ථාව සීතායතින්නගේ සෞ්‍යතත්වේ ගැන පශුවෛද්‍යවරුන්ගේෙන් අනාවරණයක් රුසියාාවට එරෙහිව අලුත් බලවේගයක් කෙන ලකුණු ඔබ වෙනුව දිවිහිම මාර්ගත ක්‍රමල සුරක්ෂිත භාවය පිළබඳ පනත්කෙටුම් පත අදාලිමේන්තුොට ඉදිරි පත්කිරීමට නියමිතවති වෙනවා. ඒ මහජනාරක්ෂකමමාත්ත ටිරාන් අලස්විසින්. ර්ගත ක්‍රමල සුරක්ෂ භාවය පිළිබඳ, කොමිෂ භාවක් පහිටුවීම ශ්‍රී ලංකාවතුළ සිදධියයක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගතලෙස සංනිේධනය කිරීම තහනම් කිරීම පිණිස විධවිධාන සැලසීම තහනම් කාර්ය සඳහා මාර්ගගත ගිවිසුම් සහ ව්‍යාජ මාර්ගගත ගිනුම් කහනම් කාර්ය සඳහා මාර්ගත ගිනුම් සහ ්‍යජ මාර්ගත ගෙනුම් භවිත කිරීම වැලැවීමට දාල කරුණු එම පත් කෙටුම් පතය ඇතු ලත්වවා. ෙන්ම ්‍රීලංකාවතුල හනම් කාර්යඳහා භාවිත කරනු ලබන මාර්ග ගත ස්ථාන හඳුනා ගැනීම සහ ප්‍රකාශයට පත්කිරීම සඳහා විධ විධාන සැලැස්වීම සිද්ධියයක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සං්‍යිවේධනයකිරීම සඳහහා මුදල් සැපයි මහා අනිකුත්තා අදහර ලබාදීම වැඩ පැවැත්වීමට දාල කරුණුද එහි ඇතුළාත්. කෙසේවෙතාත් මාර්ගත්‍රමවල සුරක්ෂත භහාවය පිළිඳ පනත්කෙටුන් පත පරාජයකිරීම සඳහා ගතයුතු සෑම පෙවරක්ම ගන්නා බව ජාතික ජනබලවේගේ පවසනවා. මේ ඒ සම්බන්ධෙන් කරුණුදක් වූ, එම පක්ෂේ පාර්ලිමෙන්න්තු මන්ත්‍රනේ අචාර්ය හරිනිි අමර සூரியිය. नतर सम्पूर्ण विरुद्ध अ एक पाराज्यकर्य सैम उत्सा है मगा्यवा आधिकरने पालिमेुव तुलत चानताव धैनुआत कलत मेंपाराज्य किरी में संधा अपक्रियात्म कवे नवाम को पविदाकीिन विदिएයට में एक मेका तुलिंग नेत्रत्म करने व्यवास्थव तुलिंग आराक्षावेन जानतावගේ पूर्वैसियानගේ भाषने निधहसत आधास प्रकाश किरी में निधहस तरतुरू लाबा गञැनी में ऐइति्यात् ने स्याललमखप्पादुकरने का एक ऐतिवासी कामूल ඉති ඒ නිසා මේක इතාමත්ම हाනිदायක मार्ධනකාरी පනता කැරියයට අපपिदा किන්නේ නිසා පराज्य ව यුතුයි පराාජය කරන්න අපි गाන්න පුළුවवाන් හම ्य राखම ගන්න මෙම ප केට පතै रපත් करරන බන්නේ ජනथ ාව आරක්ෂ කිරීම සහ 9ව बा න්त्र්‍ර वर्य වැඩ दुरටත් के आ සිට. මේ තුළින් ඇතටම සිද්ධ වෙන්නේ සමාජමාධ්‍ය තුළ සසිද්ධ වෙන දේවල් වලින් තමාන්ගේ අපිීතමු පුද්ගලිකව පුද්ගලික දරුව එක්ට හරිී उनकाකාරි ආсабභ්‍ය දේවල් වලින් ආ රක්ෂාවෙනයක නෙවෙයි ඇතවාශයෙන්ම මෙතන සිද්ධ වෙන්නේ දේශපාලන විරුද්ධවාදීව පාලනය කිරීමට ආණඩුව උත්සාහ කරන එක किතිගේ නිසා මේ ජනතාවගේ ආරක්ෂාව හන්තන්දහා ඉදිරිපත් කරන පානතාක්නං නෙවෙයි කිසිසේත්වා. න්ඩ සි නීමට ෝජිත මාර්ගතක ක්‍රම සරක්ෂ ාාවය පෙළිබඳ පනත්කටුම් පපට රෙහිව පර්ශව රැසක් මීටෙරද විරෝධය පල කළා. ය සංශෝ ක් ක මට ලංකා විදුලි බලමන්ඩල ඉල්ල ීමක්කරඇත්තේ මාත්‍ය මන්ඩ අනුමැතියට පටහැනිව බව බලෂක්ති විශ්ලේශකයිෙන් පවසනවා. වසරකට දෙවරක් විදුිගාසු සංශෝධය කිරි මත අමාති මන්්ඩල අනුැතිය හිමව තිබියදී ලංකා විදුලි බලමන්ඩල ශ්‍රීලංකා හජන පයෝගිතා කොමිසමෙන්, ඒ සඳහ යලිත් ඉල්ලිමක්කර ඇත්තේ තුවනවරට වයි, බලෂක්තිි විශ්ලේෂක විදුරරලපනාව නැත්නිවස් වෙතක කියයාසිටේ. ගේ ප්‍රතිපත්තියක් හැටියට ැබිනට අනුමතිය ලබලා අවුද්ධය සම්මත්ත කර ගත්ත දේ තමයි අවුද්ධකට දෙපා ඉදුලි බිල සංශෝධනය කරවා කියන එක. එක ගොල දාරතිබුණ ජඩවාරි මාසය සහජූනි මාසේ තකොට මේ අවරුද්ධට දැනටම දෙපාරක් මේකර තිේෙනවා දොර මේකත්ල දෙපාක්කරපුෙන්න්න දැම් මේ ප්‍රතිපත්තියටත් තුරුද්ධම තුන්වනි පාරක් කරන්න තමා මේ හදන්න එතකොට ඒක පළමේනවාශයෙන්ම සාධාරණ නෑ දෙවනක විදුලි බල මණ්ඩලය චංසෝදධනයක් කිල්ලවා එතකොට මයි මාසේ. දේතුවට ඒකට අදාල නියමත විදුලි පිල වැඩිකිරීම ය අවස්ථාව කරලාතියනොතුවට ඊට මහසතුුණනකට පස්සයා පහු මේක දුවගෙන ෙනවනං ඒ ඇතතම තියෙන්න්නේ විදුලි බලමණ්ඩලට තමන්ගේ මාස හය දියදම ඇස්තමන්තු කර ගැනීමේ නොහැකාව ඒ වගේ නොහැ කියියාවත්තියනෙ ඒට මහජනතාව බගය යුතු නැහැ. බලධහරරින්ගේ ආකාරක්ෂමතාව හමුුවේ වැඩිවන විදුලිකාස්තුව ජනතාව නොගවිය යුතු බව, ලෝකේම පිළිගත් ප්‍රතිපත්තිය බවයි එහිදී ප්‍රකාශ කරුණේ. මයිමාසේෂ විදුලිබිල සංසෝධනය කරන ගොට කිව්වා ජලාශවල සාමානන්්‍ය තතුවය වතුර තියෙනවා එකද ගැටලුවක් නෑ කෙළේ ඒදවස්සල අපිකිව්වා නිරධදිග මෝසන්තුුළඟ මේ අරුද්ධෙ හරියට එන්නේ නෑ හිතුව තියෙන්න්නේ මේ ඇල්ී නොතත්වය හින්දා ඒ කරන්න ක්‍රමය වැරදී කියලායි නමුත් එහෙම කාබද පාතුමෙන්තු ඇතිත්තෙලා තියද්දදි මේගොල්ල ගල් අගුරු බලාගාරයක් ඇහවා දවස්සියකට ගනිි බලාගන්න ත කැඩුනා කකොට දැං විල්ල කිය එන්නවා වතුර නෑ කියෙ නමු ති තිසේ හිනවා ද ෙන පත්. තු කියන ඔक्ෝබर नබर හොටම වහින යි කියලතක ැබයි මේගොල කියනවා මතුු නැකලත් මේ කියන දෙක හරියටම කාලගුණ දෙපාත්මන්තු කියන ඇත්තෙක්ක සන්සන්ධනය වෙන්නේ නෑ එතකොට අපි අස්ථා බලන්නෝනෙ මේ වතුර නෑ කියක ඇත්ත देख කියලා ජලිබිල සංශෝධන කරන ලෝකේම පළිගත්ත ප්‍රතිපත්තිය තමයි අකාර්යක්ක්ෂමතාවයට හින්දා වැඩුවෙන බෑ මහජනතාවගේ විය යුතු නෑ කියන එක තකොට මේ ගොල්ලෝ හරියට එන මොතුර ප්‍රමාණ ස්තමයේතු කරන්න බැරිනනාම් එගුලන්ගේ ගල්ලා ු බලාගාරය උමනට ඩිය කැඩෙනවානම් වැරදි වෙලාබ ඒ එක වහනවා නං ඒක මහජනතාවගේ වැරද දක් නෙමේ pad, BoPno, බktiවි विpan tatuwa. ගොල කියලතින ටබ ඉල්ලුමත් වැඩුුණනා කියල එෙමදයක්ක් ලත්න ම දත්ත බලුවා ගෝස්තුමසේ තාම් ප්‍රමාණයක් වැඩියුලතින ඒකයිති අර වැැස නැතුහුගක් පායනුකොට ඉඩලි බල පාචි වැඩියු නමුතඒක බහෝනි පත කියලතින සපතම්බර් මසයිනම් වෙස්සහිද. එතකොට නීගොල්ලු මේකට කරන සම්ශන්ස් කොඩක් අපිට පිළිගන්න බෑ සම්ෂන්ස් හැදවා හම මට හිතාගන්න බෑ මෙචර විශාල විදදුල බල වැඩිකිරීමක් ඇතටම අශ්වෙන් අයි කියලා මේ ගොඩන්ගේ සම්ශන් වැරදේකතමයි එකැන ගලු හිතන්හි ර දීමේ. ේ වෙන්න එස්තන දමයි ගැටලුවදකට මහජනතාවට වගේ කියන්නත් පූමනාට වැඩගේ ගොලන්න සල්ල දෙන්නත් ඇත්තම වශ්නතාවයන්නේ මේ අවස්ථාවනූ මොකද අපි දන්නවා මහජනතාවහ පීදීදත් ත්ත්ව එන්න මේ විදිලිබිල අඩිකිීමත් එකට එක හිතුවා ඒවගේම ව්‍යාපාරත් බොහොම පීඩද දත්වඉන්න දම අපේ කාර්ථිකය දෙමින් ඉන්න ටොට මේගේ ලොකු අවිදුලිබිල් වැඩිකීමක් හදිසිය කරලා ඒක මාස නම්මයකට හරිියන්න තියනවායි කියන්නේ ලොකූ හානියක්වයි කියදමා මටහිතෙන්නේ මේකටඉන්නා පිත්න්නේ. ාව කරන්නතු ජනවාරි මාස හරියට කරන එක තමයි හොඳ කියාතම මගේ අදහස ලබ ජව ෝ ක් ෝබ සේද සිදු කරන ලෙසටයි ංකා විදුලි බලමන්්ඩල පසුගේ ශ්‍ර ලංකා හජන පයෝග තා ොම ෂ භාව ඉල්ල මක් කල. මේ ව ලං විදු බල මට ප ල් බිලියන ති එකක් වන ති වටයි අනමා කරඇති. ල විදුලි ත්පාන අඩුවීම නොච්චොලේ බලාගාරයක් ක්‍රියවීම, හදිසි විදුලි මිලදී කැනීම හා දයිනක විදුල ඉල්ලුම හලයාම, ගාස්තු සංශෝධනයක් ඉල්ලාසිටීමට හේතුවීතිබෙනවා. ලංකා විදුරබල මණ්ඩලේ පවසන්නේ මෙම වසරේ අපේක්ෂත ප්‍රමාණ්‍යයෙන් ජල විදුලි නිෂපාදනය රීමට නොහැවීම හේතුවෙන් විදුලි නිෂ්පාදනයට අතිරේක පිරිවයක් දැරීම සිදුවූ බව. න ං වි දුළ ල න්ද ෝජනා කර ඇත් ේ ලො ම ප රි භෝගිකයින්ට, ේට විසි දෙක ගාස්තු වැඩිවීම හ, විදු ලේකයක් රෝපියල් අටකින් වැඩිකිරීමයි. හිංග රාජමහවි හරස්ථානේ පෙරහරට සහභාග වූ සීතා ඇතින්න ටෙල්ල වූ වැඩි පාරහමුවේ ඇතින්නගේ ශරීරයේ තුවාලාටක් ඇති බවත් ඒවායින් හතක යම් කිසිදයක් ඇති බවට අනාවරනවී ඇති බවත් පොදිි විශ්වවිද්‍යාලේ පශුුවෛද්්‍යිපේටයාන්ශ ප්‍රධාන මහචාර්ය අ ශෝක දංගොල්ල පවසනවා. එම ඇතින්න ස්ෑන් පරික්ෂාවකට ලක් කළ අවස්ථාවේදී, ඒ බවතහාවර වූ බවයි ඔහු කියයා සිටේ. ना एकरे यात्र वान जीで पाजर एक यांत्रंग प एकरे कर तरेंगेහदा माजिए तो नर नादखला පයාගන්න ක්‍රමයක් නෑ අපිට එක එක දෙවිය එක තමයි ස්කෑनिंग යන්ත්‍රේකिंग බල තියනවා එතකොට අපි ඇත්තරම තුवाල හතක් නම තුवाල අටක්ට විිලදින එක අටෙන් හතක තුवाල ඇතුලේ යම්කිසි දේවල් තිබෙන බව එකඇ පිටिंग ගිය දෙයක් තියන බව ඒ ස්කෑනිंग වලට අවවෙලා තියනවා එතර ඇත්තරම මේ වැදිල තියන්නේ වැදිලා විසිවෙන එකක්න මෙහි වැදිලා ඇඟ ඇතුළට යන එක එම නිසා අපිටස් තිහිනැති කරන්ද රිස්ක කත්තින සසිීනතිකකාන්න ඇතරම බයයි පොපු ඇතුළෙත් මොහරි තියවාද කියන සැකේ අපි තියනවා ඒහද මංන්තාව දවස්සයකතුනාක් ඉඳල බලරන්නඕන තාගේ හැසිරීම කෝොමද ඇවිදින්නට කෝම පප්පු ඇතුළ මොහරි යන්න ඉඩ තියෙනවාද කියලා ඉතින්ම ඉද නැතිකට එම වෙන්න නෑ කියර හිතාගන්නද ක්‍රමයක් නෑමත් ක්්‍රේකගන්නඩ බැරිවුණන එක අපිට පාෆුල්ල එකක්නේ තින ත්ව හමුවේ ීතා ඇතින්න්නට ජීවිතාවධනමක්තිබින්නේ දැයි නෙත්නිවස් පෙරධදින ශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පේටයාර්ශ ප්‍රධන මහාචාර්යශෝක දංගොල්ලගෙන් විමසීමමක් කලා කි වැදිල්ලා ඇඟ පලාගන ඇතුරටයයහකි බව ඉතාම පැහදිලි දැ මේක කිවේ ඇතරම් වනජීද පර්සමෙන්තුවයමස්කෑනවලින් සම එක කිව සතාගෑගේ ඇතුළේ යම් දෙයක් තිබුන ජීවිතාවධන මත්ති නවා ැ. අපිට එක්්‍රේක අපපු කුහරේ ඇතුළේ යමක් තියන අද නැද්ද කියනේ පහවුර කරගන්න බැරිවෙච්ච හඳා ඒ ප්‍රශ්නයට අපිට උත්තරයක්හොයාගන්න බෑ තර ඇතරම් පපුුව කුහරේ ඇතුළ මොනාරිතිීවද නැද කියන අපි දන්නේ ඒ හන්දා සිහි ැති කිරීම බලපත්තල ප්‍රශ්නයතිෙන එහෙ මේක් ඇතුළේ තිබුත් මොනොත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියන විශ්වාසි තමයි අපිට තින් සීත ඇතින්න විඩි ප්‍රහරයට ලක්වන්නේ කුත් සෙන සුරාදා අලු යම් කාේදී. ඒ මහිියඟගෙන රජමහාවිහාරයේ පෙරහර නිමවීමෙන් පසු දේවායේ ආසන්න ස්ථානක බැඳ දමාසිටේදී බවයි වාර්තාාවන්නේේ. එම තින්නට බිැ ීම සිද්ධියට සිවිල් ආරක්ෂක බටයකු එදින මාර්තරංගුව ගත් අතර හ මහිංගන අධිරණයට දිරිපත්කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැරයා. කෙසේවෙතත් සීතාතින්නට විඩිතබීම මේ සිද්ිය සම්බන්ධයෙන් පර්ක්ෂවතුනකින් පරීක්ෂ සිදු කරන බවයි, අරක්ෂකරාජ ජමාත්‍ය ප්‍රමිත ණ්ඩාර දෙෙන්න්න කෝන් පැවසුව. දල්ල කැන්දගොල්ල හි නාරංගොල්ල ශ්‍රී අිවාාම විහාරස්ථානය පැවැත්වෙන නේත්‍රාබි වන්දනා දහතු නමස්කාරය සඳහා අද දවසපුරායික්වීමට සැදහැවතුන්ට අවස්ථාව පවතිනවා. ධාතුන් වහන්සේ ම විහාරස්ථානයට වැඩම කෙරුුණේ ඒ පස්වරුවයේදී. ඒය අනුවේ ඒ මධ්‍යම රාත්‍රී අවසන්බන තෙක්ම, ධාතුන් වහන්සේ සඇසින් දැක වන්දනාකිරීමට සැදැවතුන් බොහෝ පිරිිසක් එක් සිටියා. ැටම අධ්‍යැන ොල දක්වා එම විහාරස්ථානේ ද දහතුන් වන්සේ බඳරාකිරීමට සැදැවතුන්ට අවස්ථාව පවතින බවයි, බදුල්ල කැදගොල්ල හින් නාරංගොල්ල ශ්‍රියබිනවාරාම විහාරස්ථානේ රැඳදි සිටින නැත් නස් ශේෂණ ෝජත සමීර බන්ඩාර්වීරකෝන් පැවසුවේ. අයිබෝුවන් සමීර යි සබ දැසනක් නෙත්‍රබි වන්දනා මහා ධාතු නමස්කාරය අද අටවැනිදිනටත් බතුල්ල කැන්දගල්ල හින්නරංගොල්ල ශ්‍රියබිනවාරාම විහාරස්ථානයේ දී පැවැත්වෙනවා මෙම හොත වන විට උතුන් දාාතුන් වහන්සේල් දෙසාවන ශී්‍ර පායාස බුද්ධ පූජාව පැවැත්වෙන මහොතක් උතුමූ ඇ සර්වචඥධාතුන් වහන්සේ කේෂධාතුන් වහන්සේ සීවලි මහරතන් වහන්සේගේ බක්වල මහරතන් වහන්සේගේ සහ තායිලන්තයෙන් වැඩම කලා වූ උත්තම මුනිධාතුන් වහන්සේ ඔබට දැක බලා බැඳ පුදාගන්නට හෙට දවල්කා ක්. කොහම බතුල්ල කැන්ද කොල්ල හින්න රංගොල්ල ශ්‍රියබ්න වාරාම විහාරස්ථානයේදී හැක අවතිබෙනවා එයට දවල් සබදධ පූජා පවැත්වමෙන් අනතුරුව අි බලාපොරත්තිම නාරම්ල ගිරු හරම විරස්ථානයටටම උතු ූදාතුන් වහන්සේ වැඩමරවන්නට වදනය පූජිනය ගරගමේ ඥන දීප ස්වාමන් වහන්සේගේ උක්දේ සනුශසන පරදි. නිර්මාණය වන බක්කුල මහසෑහි ලබන අටබනදා තැන්පත් කරන උතු මුූදාතුන් වහන්සේ ලායි මලෙස් සෝබේ ජවිතය අවසන්වතාවට දැක බලා වැඳපුතාගන්නට හැකියවල බෙන්නේ නත්‍රබිබඳනා හ දාතු නමස්කාරේදී තවත්ොරතුරු සමග හමෝන බලාපොරොත්තුවෙන් සමුගන්නවා මම සමර බණඩාර් වීරකෝන් බදුල්ල කැන්දගොල්ල හින්න නාරංගුල්ල ශ්‍රියබිනවාරාම විහාරස්ථ පරිශ්‍ර ස එකකක් ස්තෝතියි සමීර හෙට පස්සොරු හතරේ සිට නාරම්මල රුක්මලේ හිංගුරාරාම විහාරස්ථානයේදී නේත්‍රාබී වන්දනා දහතු නමස්කාරය සඳහයෙක් වීමට සැදහැවතුන්ට අවස්ථාව පවතිනවා. ්‍රවාහනදා යම්බල පත්‍රනිෙුත් කිීමේ නව පද්ධති හඳන්වාදීම මේ මස හත්වනදාසිට ක්‍රියාත්මක කරන බව තාක්ෂණ රජමාත්‍ය කණකහේ රත් පවසනවා. නව වැඩ සටහන මගින් මාර්ගත ක්‍රමය හරහා, නිවසේසිටබ මோට්‍රත වාහනාදා යම්බල පත්‍ර ලබාගත හැකි බවයි ඔහු පැවසේ. එම වැඩ සහන්න බසුනාහිර පලාත හැර සෙසු සියළම පලාත්වල ක්‍රාත්මකරන බවද රජ්‍යමා්‍යවරයා පැවසවා. ක්ෂ රාජ ත්‍යන්ශේ හ ශ්‍රීලංකා ොරතුරහ සංනිවේදන තාක්ෂණ සංගමයක්ව, එම වැඩටහන ක්‍රාත්ම කරෙනු ඇති. එම වැඩ සටහන සෑම රාජයතනයකටම ව්‍යා්තකිරීමට සහ ලබනවසරේ මාර්තු මසවන විට සටසයක්ම මාර්ග ගත ක්‍රමය ඔස්සේ ගවීම් කටයුතු කරගනීමට අවශ් කටයුතුද සිදු කරමින් පවතින බවද රාජ්‍යජමාත්‍ය කනක හේරත් වැඩිදුරටත් පැවස්වා. ජ ෛදදිනිලදහරින්ගේ සංගම මේ සහ හිට පුජනාධපති මෛත්‍රපාල සිරිසේන මතාත්‍ර විශෂ සාකච්චාවක් පත්වාති බෙනවා. ඒ හිට පුජනාධිපතිවරයාගේ නිලනිවසේදී. වෛදිවරුන් ප්‍රටහැරයාම औෂදහින්ගේ. සහ වර්තමානයේ සෞඛෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධෙන්. එහිදී සාකච්ා කරඇති බවයි වාර්තාාවන්නේ. සඛ ෂේත්‍ර තුල මෙ මේව විට පතිනනාර් බූදේ පිළිබඳ, රජීවෛදිනලදහරන්ගේ සංගමේ විසින් සකස්කරඇති යෝජනාවලිය සබන්ධයෙන්න්ද එහිදී දිර්ග වශයෙන් සාකච්ඡා කරතිබෙනවා. ගgniදිග ආසියාන් රටවලට පලි භෂාව භ ශය හිමි වූයේ ඉන්දියාවෙන් වෝද පාලි භහෂාවෙන් ලේවුණු ෘති පරිවර්තනේදී අගනිදික ආසියානු රටවලට විශාල බලපෑමක් වූයේ ශ්‍රී ංකාාවෙන් ව රత්‍රයේ ප්‍රචරය ෝ ැතෆම්അිටඩ හිස්ත්‍රര ටානයේදී කචචාවට ලක්க்கෙරුුණ. මේ එම වැඩ 100හට සහභාගේ වෝ පුරාවිද්‍ය्याාව පිළිබඳ දේෂ්ටමහචර්ය රஜජ സෝමදේව. බරමට පිත්තමකක්දමාරුව අපේ මහාවන්සේ පුරුමට පරිවර්තනය කරන්න. ති අද අපි කතා කරන්න බැලුවේ මූලි ප්‍රශ්නකයියට පේනීමේ බුරුමේ පොහොමද මේ මහාවන්සය හොඳයි මහන්සේ පටපතක් බුරුමේ ලවුණනාය කිවනන්හන පුරමේ කාබෝජකාම්ෝකා කාෝජ පිටපතක් එතකට නමුත් කාම්බෝජයේ සියමය බුරුමේ කම මේක දස නමට එකකරට හෙට තිබුණන වවැඩ පුලුව අගනධ ගාශයාවේ රටවල්ල මේක් අපියක සැලකිල්ල ගණ්ඩෝනම හ සමහර වෙලාවල්ලට අප අප මූලාස් වගේන අපේ බෞද්ධ ග්‍රන්ථ. වලටත් ඒවා සංස්කරණය කිරීමේදී යම් යම් ආලෝකයක් වැටිලතියනවා සෑයම් ප්‍රයෝජන අරංක්තියනවා අපේ විද්ුවත්තුූ මේහි. අග්නිීගආසියාවේ තිබෙන පිට පත්තුලින් එතකොට අපිට පේන දෙයක් තමයි විශේෂයෙන්ම ජාතක පොත අට්ට කතා ඒවගේ තිබිච්ච නොයකුත් ක්‍රති ඉංග්‍රීසි භාෂාවට සංස්කරණය කළලා ඉග්‍රිසි භෂාවෙන් පලකරපු විද්වතු රාශියක්කිඉන්නවා ෆෞස් බෝල් ජාතක පොත සංස්කරණය කල ජාතක පොත පරිවර්තනය කළා ඒවගේ ලාසන් රයිස් ඩේවිඩස් චිල්ඩර්ස් මේවාගේ පණඩිවරු මෙ අය මේ බෞද්ධ ලිපිලේකන සංස්කරණය කරන්න සහ අදාළ තැන්වලදී ඒවා ඒ ඒගේ මෞභාෂාවල්ලට පරිවර්නය කරන්න ලොකවෙක් ගත්ත. මේ ඉහිදි වැඩුරට ත් හස්සෙක්ව රාවිද්‍යාප පිළිබඳ ජේෂ්ට මහචාරය රාජ ෝමදේව. මේ අයටත් හුඟක් අවස්ථාවලදී මේ අගනදිගාසියාවේ කාම්භෝජය බුරුම සයම් ඒ දේශවල තිබුණු බුරුම අකුරෙන් කාම්බෝජභේ බුරමකුරෙන් ලේවෙච් ලියවෙලි හුඟක් ප්‍රයෝජනොත් වෙල තිෙනනවා. මේ බොරු අගනදිගාශයාවේ මේ සම්ප්‍රදාය පටන්ගන්න දොළොස්වැනි ධහතුන්ගවැනි සවස වල ලක ාහතරවැනි සතවර්ශය වනකට ක්‍රිස්තු වර්ශයෙන් මුදුන් පත්වීමක් අපට දකින්න තියෙනවා මේ අගනැදි ගාසියාව පාලිභාෂාව පිළිබන්ඳ ආභාහස ලබාගත ඉන්දියාවේ පාලිාෂාව අගන දෙගාශයාවට බලපෑවට ඉන්දියාවෙන් පාලිභාෂාවෙන් ලියවුණු ක්‍රති පොත්ප පාලිභාෂාවට පරිවර්තනය කරන කොට අගනදාශයන රටවල්ල විාල බලපෑමක් ඇතිකරේ ලංකාව. මොද ලංකාවේ තමයි ඉතුරු වෙල තිබුණේ අපි දන්න පාලි අට්ට කතා ඒවාගේ පාලියෙන් රචිතව නොකුද දෙවල තිබුණ නොයකුත් ක්‍රති තිබුණ ඒ වගේම අපේ වන්ස කතාැමිගත්තොත් එම මහවන්සේ දී පවන්සේ පමණක්න මේ තුූ පවන්සය එතොකොට බෝධිවන්සය මෙ වගේ පාලිභාෂාවෙන් රච චිත ක්‍රතිී අපරටත් තිබුණා. නෙල්ලිමිට හස්ට්‍රී සම්පූර්ණ වැඩ සරහන නෙත්ෙෆම් YouTube නාලිකව පිවිිස නැබිය හැකි චීනේද පැත්ව යන ක්‍රඩව්ලේ මේට්‍ර හර්සිය හතර මිත්‍ර සහයද වීමේ සවෙන් ්‍රීලංකවදිනාගත් රිදී පදක්ම නීති විරෝධී දවනේ හේතුවෙන් අහිමි කිරීම ආසියනු කක්‍රී ව්ලෙලේ තාක්ෂිකමිතුුව තිීරණය කරතිබෙන. ුුණ දර්ශන සහ ද ශාමනා කතර සිද වූ පළමු ෂ්ි ර අතර තුර, අරුුණ දර්ශන දවනේදනු මන්තීරුවට ඇතුළ තිින් පිහිට මන්තීරේ ඔහුගේ පාදේ පර්ශ ී හේතුවෙන් මන්තීර ති ල්ලංගනීම සිදුවතිබෙනවා. හ තු ್ ලං ඩ ජ ේක් න්තී නැති ල්ලඟගන කරමින් ද නේදන බවටයි ක්ෂණ කමිටුව තහවර කගෙන ඇති. එම පදක්කම හිමි වූයේ නම් ඒය වසරදාහතකට පසුව ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩාවුලෙලේදී මරල ක්‍රීඩාවෙන් පදක්කමක් දිනා ගන්නා පළමු අවස්ථාව වනවා. ඒ අනුව එමෙ සවේ ලෝකට පදක්කම දිනාසිි ඉන්දිියාවට රිෙදී පදක්කමද සිවරස්ථානයට පත් වූ කසකස්ථානයට ලෝකට පදක්කමද හිමි වනවා. එමයි සවේ රන් පදක්කම දිනා ගත්තේ භාරේණයයි.. රොසියාාවේ කුළි හමුදාාව වන වැග්න හමුදාවේ නායකත්වේ සම්බන්ධයෙන් මේ ව විට නවතම වාර්තා පනවමින් තිබෙනවා. එම වාර්තාාවපපුට ද කොමින් විදෙශමාධ්‍ය පවසන්නේ වැග්න හමුදාවේ හිටපුනා අයකයාාවන ඒවගනි ප්‍රගෝෂන්ගේ පපුත්‍රයා නවනායකාවීම සූදානමක් පවතින බවයි. ඒය අනෝ වැග්න හමුදාවේ පාලනය මෙන්ම ප්‍රගෝෂින්ට අයත්වතිබූ සියල් වත්කම්ද ඔහු පොත්‍රයාට පැවැරෙනු ඇති බවටයි වාර්තාාවන්නේ. පේල් ප්‍රගොශි ලෙ හැඳින්න් වෙන ඔහු මේ වනවිට විසි පසුවන වයේ පසුවන බවද විදෙශමාධ්‍ය වාර්තා කළා. වැැග්න හමුදාවේ හිටපුුණනායක වූ යවගිනි ප්‍රගෝශන් රුසියාවේ මොස්කවගනුරද සිදුව ගුවන් අනතුරකින් ඉකුද්දා ජීවිතක්ෂයට පත් වුනා. ඉන්න අනතුරුව වැැගන හමුදාවට මෙතෙක්නායකයෙකුනම් කරනැහැ..